ඇවිදින මංමාවත් තුළින් ජනතා හිතකාමී නගරයක් බවට අපි කොළඹ නගරය පත් කළා. මේ සෑම දෙයක්ම අපි කරී තාමත්ම කෙටි කාලයක් තුළදී. අපි මේ දැන් තියෙන අභියෝගවලට මුහුණ දෙන්නට සූදානම් වෙලා තියෙන්නේ කතාවෙන් විතරක් නෙවෙයි. අපි වැඩ කළා ඒවා ඔප්පු කරපු පුද්ගලයෝ. ඔබ යම්කිසි දෙයක් දිහා බලන්නට ඕන. යම්කිසි දෙයක් කියන දිහා බලන්නට ඕන. ඔහු කියන මේ දේ සත්‍යක්ද කියන එක හොයාගන්නේ ඔවුන් කළා තියෙන දේවල් ගැන බලලා. අද බොහෝ සම්මන්ත්‍රණ තියලා විශාල කතිකාවන් කරනවා. නමුත් ඒව එකක්වත් භූමියේ දකින්න නැහැ. විශාල බිල්බෝඩ් ගහලා තියෙනවා. දැන්වීම් දාන පත්තරවල. නමුත් මේවා එකක්වත් යථාර්ථයක් බවට පත් වෙලා නැහැ. ඒව ජනතාව මුලා කරන්නට කියන දේවල් පමණයි. අපි ආර්ථිකය ගොඩනගන්නට අපි හැමතිස්සෙම කතා කරනවා ඍජු විදේශ ආයෝජන ගේන්නට ඕන කියලා. නමුත් අපේ රටේ ආයෝජනය කරන්නට පුළුවන් ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපි ඒ ව්‍යාපාරිකයන්ට සුදුසු වාතාවරණයක් මේ රජය හදලා දීලා තිබුණේ නැහැ. අපි එදා ඒ තත්ත්වය හදලා දීලා තිබුණා. මුලින්ම දේශපාලනික ස්ථාවරත්වයක් ඇති වෙන්නට ඕන රට තුල. අද මේ රටේ එහෙම ස්ථාවරත්වයක් නැති බව හැම ආයෝජකෙක්ම දන්නවා. අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර තියෙන තරඟය. ඒ වගේම මෙන්න මේ හේතුවින්ද තමයි කියන්නේ මේ රටේ විදේශ හෝ වේවා දේශීය හෝ වේවා ආයෝජකෙක් ආයෝජනය කරන්නේ මුලින්ම දේශපාලනික ස්ථාවරත්වයක් තියෙන්නට ඕන. ඉතින් මේ මනෝහර සිල්වා මැතිතුමා විස්තර කළා දුන්නු මේ රජය ගෙනෙන්නට හදන ඒ විවස්ථා නව විවස්ථාව හරහා මෙවැනි ස්ථාවර රාජ්‍යයක් මේ රට තුල ඇති කරන්නට පුළුවන් කමක් නැහැ. ස්ථාවර රාජ්‍යයක් ඇති වෙන්නේ නැත්නම් අපි වෙනි දියුණු වන රටකට කිසිම ආකාරයකට මේ රට දියුණු කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව විශේෂයෙන්ම දියුණු වන රටකට නිවැරදි ස්ථිර නිගමනයන් වලට තීරණ ගැනීමට පුළුවන් වෙන්නට ඕනේ. එහෙම තීරණ ගන්න නොපුළුවන් රජයක් තුල කිසිසේත්ම රට සංවර්ධනය කරන්නට පුළුවන් කමක් නැහැ. අපි විසඳන්නට ඕන මුලින්ම අපි ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඒ අවශ්‍යතාවයන් අපි විසඳන්නට පුළුවන් වෙන්නට ඕන. අපි මේවා සිහිනේ මවන මාලිගා විතරක් වෙන්න බෑ. වචන පමණක් වෙන්න බෑ. බිල්බෝඩ් වල විතරක් වෙන්නට බෑ. සාකච්ඡා වල ඉදිරිපත් කරන ඒවා පමණක් වෙන්නට බෑ. අපි එදා කතා කළේ නැහැ. අපි කරලා පෙන්නුවා. අපි ඉදිරියේදී මේ අභියෝග අපි මුහුණ දෙන්නට අපි සූදානම්. මේ අභියෝග මුහුණ දීලා අපි රට මේ 21 වන සතවර්ෂයේ අනෙකුත් රටවල් වගේ අපි දන්නවා 21 වෙනි සතවර්ෂයේ මේ ආර්ථික කේන්ද්‍රය ආසියාවට පැමිණලා තියෙනවා. චීනය පටන් ගත්තම ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමය, ඉන්දුනීසියාව මේ රටවල් සියල්ලක්ම අද ඉදිරියෙන් ඉන්නවා. මේ හරහා අපිට අවස්ථාවන් විශාල ප්‍රමාණයක් විවෘත වෙනවා අපිට ඒකට සහභාගී වෙන්නට. අපේ හරි දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවනම්, හරි ප්‍රතිපත්ති තියෙනවනම් හැමදාම වෙනස් වෙන තීරණ නැත්නම් අද ප්‍රතිපත්ති අද එකක් හෙට එකක්. එහෙම ප්‍රතිපත්ති වෙනස් වෙන්නට පුළුවන් කමක් නැහැ.
මෙන්න මේ ස්ථිර ප්‍රතිපත්ති තියෙනවා නම් හරි නිවැරදි තීරණ ගන්න පුළුවන් නායකත්වයක් තිබෙනවා නම් මේ අවස්ථාව අපිට තිබෙනවා අපේ රට සංවර්ධනය කරන්න. ඉතින් මේ අවස්ථාව අපි අපෙන් ගිලිහිලා යන්න නොදී මේ රට සංවර්ධනය කරමු. මේ ජනතාවගේ ජීවන තත්ත්වයට ඉහළට අරගෙන අපේ රට නියම ඉලක්කයක් කරා ගෙන යමු කියන ප්‍රාර්ථනාව ඇතුව මම තමුන්නාන්සලාට ස්තුතිවන්ත වෙනවා.